බරපතල වැඩ සහිතව වසර තුනක සිර දඩුවම් නියමෙ වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එම දඩුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම විභාග කොට අවසන් වනතුරු ඇය අපමතු මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජායි මෙම තීන්දුව ලබා දුන්නේ. ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් 105 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා ඇයගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළා. 2015 වසරේ දෙසැම්බර් මාස 21 වනදා දෙවටකොඩ ප්‍රදේශයේ වෙළඳ සැලක සේවය කළ තරුණයෙකු කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයතු ලෙස සිරකර තබා පහර දීම ඇතුළු චෝදනා 18කට වරදකාරිය කෙරුණු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට කොළඹ මහාධිකරණයේ විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා රුපියල් 360,000ක දඩයක්ද නියමකරනු ලැබුවා. එම දඬුවම් වලට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අභියාචනාධිකරණයේ වෙත ඇපෑලක් ඉදිරිපත් කරනු ලැබුවා. එම ඇපෑල විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු තම සේවාදායිකාව අපමත මුදාහරණ ලෙස ඉල්ලා ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා. ඉන් අනතුරුව දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර බන්ධනාගාර නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. ඇප අත්සන් කිරීමෙන් අනතුරුව ඇය මුදාහැරීමටයි එහිදී පියවර ගැනුණේ. මට ඕනෑම තැනක ඕනෑම විදිහකට ඕනෑම වාතාවරණයක ඉන්න පුළුවන් කෙනෙක්. දේශපාලන ගැන කිසිදයක් දැනගන්න විදිහක් නෑ. පත්‍ර කිව්වේ නෑ, ටීවී නෑ, ෆෝන් නෑ, මොකුත් නෑ. මොනාද උනේ කියලා දන්නේ නෑ. සාමාන්‍ය සිරකරණියක් විදිහට තවත් සිරකරුවන් 60කට ආසන්න පිරිසක් සමග දවස් 25ක් ගත කරා. සාමාන්‍ය විදිහම හිටියා. ඒකෙම තියෙන පොලිං බත් එකක් කාලා අනිත් කාන්තාන් වගේ අච්චු වෙන ඇඳලා සාමාන්‍ය විදිහට හිටියා. මම හිතනවා මගේ ජීවිතේ දේශපාලන ගමනේ වුණා. ප්‍රියට එක විශාල මේ ලබා ගත්ත මේ දවස් 25 අත්දැකීම විශාල රුචිලක් වුණා කියලා. මේ අතර ඉස්ලාම් ආගමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේයයි වසර 4ක සිර දඬුවමක් ලබා සිටින බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් අභියාචනාධිකරණයේ විසින් දුන් නියෝගයකට අනුව අපමත උදාහරණ ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ. මේ දේශපාලන පක්ෂවල නායකයෝ හරිනම් ඔක්කොම ඉන්න ඕනේ ඇතුලේ. මේ රට ඇතුලේ මේ වගේ මහ ව්‍යසනයක් ලේවැගිරීමක් සිද්ධ වෙන බව අපි හෙළිදරව් කිරීම සියල්ලක් කළා. අපි හෙළිදරව් කරපු අන්තවාදී බලවේග 15කට වැඩිය ඔක්කොම ගිහලා හැංගුණේ කොහෙද? මේ දේශපාලන පක්ෂවල නායකයන්ගේ ඇස්සේ. එදා ඒ අපි කියපු දේ රාජපක්ෂ ආණ්ඩුව ඇහුවනම්, යහපාලන ආණ්ඩුව ඇහුවනම් අර 300 ගානකට ආසන්නව මැරිච්ච මිනිස්සුද ජීවත් වෙනවා. මේ සිද්ධිය දැනගත්තුවාම මම කාදිනල්තුමා හම්බෙලා යහපාලන ආණ්ඩුව වෙලාවේ සාක්ෂි රවි කරුණානායක මහත්මයා එතුමලව තමයි අපොයින්ට්මන්ට් එක ගත්තේ. මම කිව්වා ප්‍රහාරයක් එනවා. වහාම මේ ගැන සැලකිල්ලෙන් ඉන්න කතෝලිකයන්ට ප්‍රහාරයක් එනවා. එතකොට මොකද අපිට කිව්වේ? හාමුදුරනේ අපිත් මේ කතාව දන්නවා. දැන් ඇවිල්ලා මොනවද කතා කරන්නේ? මේ උම්මත්තක අන්තවාදයේ එලසමයි. හැබැයි අපි ඊට එරෙහිව නිහඬව නොසිටින බව, ආයි හිරේ දැම්මත් කතා නොකර නිවටව නියාලුව ඉන්නේ නැති බව වගකීමෙන් කියන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.